හිමාලි විමුක්තිය මාලිගාවට එක්කාගෙන ඉන්නට අන්දවන්නට ගත්තේ 6ට පමණයි. ඔහුට නිල් පාට ඩෙනිම් කලිසම අන්දවා ඇය සුදු කමිස්සේගෙන එයද ඇඳුවාය. අපි මෙහෙම අත නවමු. නවල වොච් එක ලස්සනට දාමු. මගේ යාළුවෝත් ඉන්නවනේ, අද හම්බ වෙයි. හිමාලි අත නවමින් කීවාය. අත නවා ඔහු දෙසම හිමාලි ටික වෙලාවක් බලා වුණාය. ලස්සනයි ඇගේ තොල් මෙතිරෙන. මාත් ඩෙනිම් සාය ඇඳලා සුදු බ්ලවුස් එකක් අඳිනවා. එතකොට ෂෝයි නේද? කතා කරන්නකො බබා. විමුක්ති ඉවත බලාගෙන උන්නා පමණි. ඇහැ ඇඳවුන් ඇඳුම් උනා දැමේ ඔහු ඉදිරිපිට දීමය. අන්න හොරා හොරෙන් බැලුවා. කමක් නෑ, මෙයා ඔයාගේ. තනපටේ සුදු ලැමට හිර කරගෙන හිමාලි කිවි හුරතල් ලෙසිනි. ඇඳුම් ඇඳගෙන ඇය හැඩවේ ආශාවෙනි. මේ තරම් ආශාවෙන් කවදාවත් හැඩවැඩ වී නැත. ලාපාට තොල් ආලේපනයක්ද? තොල් මත ගාගත් ඇය කැඩපත ඉදිරියේ 3-4 වතාවක් කැරකුණාය. දන්නවද, පුංචි කාලේ ඉඳලා තිබ්බ පුංචි හීනයක් අද මං සැබෑ කරගන්නවා. ලොකු ළමයෙක් වෙච්ච කාලේ ඉඳලා මං ඔයා වගේ ලස්සන සුදු මහත්තයගේ අතින් අල්ලාගෙන මාලිගාවට යන්න හීන දැක්කා. අද ඔයා නිසා ඒ මගේ හීනේ හැබෑ වෙනවා. ඔයාට පින් රත්තරන් ගොඩාක් පින්. විමුක්තිගේ දෙපා පාමුල දනෝබා ඉඳගෙන හිමාලි ඔය ටික කීවි. ඔහුගේ දෙදෙන මත දෝතම තබාය. චූටි මෙනික, නන්දනි කතා කළේ කාමරයට එමිනි. එන්නම්මේ. දෙන්නාම දැක නන්දනීට හීල්ලින. ලස්සනයි නේද? දෙන්නම ලස්සනයි. මාලිගාවට එක්කන් ගිහින් එන්නම්. වැව වටේ ත්‍රවුමක් ගහලා. මං කෑම ටික හදලා තියන්නම්. හිමාලි පහත් වී අම්මාට වැන්දාය. නන්දනී විමුක්තිගේ හිස අත ගෑවේ ආදරේනි. එවර නම් ඔහු සිනාසුනේ. සීයක් නැති එක විතරයි. ඒක හිමීට ආපු දෙන් පරක් වුණාට කමක් නෑ. හිමාලි කීවාය. නන්දනී ඊට හිස වෙනුවේ ඒ කතාව අනුමත කරමිනි. අපි යන් නිශාන්ත. හොඳයි පුංචි නෝනා. හිමාලි පිටිපස අසුනේ විමුක්තිය වාඩි කරවා ඒ ළඟම ඇයද වාඩි වූවාය. නන්දනි බලා වුණේ ආශාවෙනි. සැන්දෑ අඳුර නුවර ආස යටින් කඩා වැටමින් තිබුණි. දයෝපගත ජීවිත දෙක මේ මොහොතේ නුවර මාලිගාවට එමින් තිබුණි. හීරැස්සගල සිටා කොරල්ලාකාරය නුවර ප්‍රධාන පාරට වැටුනේ පේරාදිනේ සිට වර්ෂාත් පියංවදත්තා ත්‍රීවිලරය පාරට වැටුනේ එකම විටක වගේය. හිමාලි පුදුමාකාර ආදරයකින් විමුක්තිගේ අත අල්ලා ගත්තාය. ඒ මොහොතේ ත්‍රීවිලරයේ යමින් උන් වර්ෂාගේ සිතට අර අමුත්ත දිගටම දැනුනි. ඔයා මේ ළඟම ඉන්නවා වගේ මට දැනෙන්නේයි. එහෙම දැනුණ හැඟීමක් කවදාවත් වැරදිලා නෑ. ඔයා ඉන්නේ නුවරද? වර්ෂා සිටියේ පුදුමේනි. සුදු පාට කොරොල්ලා රථය ත්‍රීවිලරය පසු කර ගියේ විටම වගේ. මොරගොඩ ට්‍රාන්ස්පෝර්ට් ආයතනයට හිමි සෑම වාහනයකටම පොදු ස්ටිකරයක් වාහනේ පැති වීදුරුවලත් පිටුපස වීදුරෙත් ගස ඇත. කිරිසුදු කොරොල්ලා රථය පසු එද්දීම වර්ෂායේ ස්ටිකරේ දැක්කාය. ප්‍රියා, වාෂා ප්‍රියංවදාගේ අතල්ලා ගත්තේ ෂණයකිනි. මාමගේ ට්‍රාන්ස්පෝර්ට් ඒජන්සි කාර් එකක්. අර ඇයේ පෙන්වේ කලබලේනේ. ඒත් එහි උන්නේ කවුද ඇයි දුටුවේ නැත. එයාලගෙම වාහනයක් කියලා කොහොමද දන්නේ? ප්‍රියංවද ඇසුවාය. වාෂා දිග සුසුමක් හෙලා ත්‍රීවිලරයෙන් පිටතර දැමුවාය. ට්‍රාන්ස්පෝර්ට් ඒජන්සි හැම වාහනයකම ඒ ස්ටිකර් එක තියෙනවා ප්‍රියා. ඒගිය වාහනේ තිබ්බා. ඉතින් ට්‍රාන්ස්පෝර්ට් ඒජන්සියේ වාහන රටවටේම යනවනි කෙල්ලේ. සැබෑය,
එබ වර්ෂාධනේ මොරගොඩ ට්‍රන්ස්පෝර්ට් ඒජන්සි ඇති වාහන සිය ගණන දිනපතා රටවටා යන බව ඇයද දනි. එහෙත් මේ ගිය වාහනය එහෙම යන වාහනයක් නොවන බවද ඇයට විශ්වාසය. වර්ෂාගේ පපුවට මහා මොකද්දෝ දැනෙන්නට විය. නුවරට පය තැබූ මොහොතේ සිට ඔහු ළඟ ඉන්නා බවක් මේ පපුවට දැනුණු අයුරු වර්ෂාට මතකය. එහෙම බොරුවට පපුවට යමක් දැනෙන්නේ නැත. එහෙම පපුවට යමක් දැනෙන හැම මොහොතකම ඒ දේ එහෙමම සිදුවේ. මේ පපුව ආදරය නිසා ගිනිගත් පපුවගේ. එහෙම පපුවක් බොරුවක් කියන්නේ නැත. කෙල්ලගේ අත වෙවුලනා බව ත්‍රීවිලරයේ ඇය ළඟම වුන් පියංවදාට දැනුනි. එක ආදරයක් එකම පපුවක මෙහෙම පන්න පන්නා දුක දෙන හැටි පුදුමාකාරය. ඇත්තටම පුදුමය. ඇයි කෙල්ලෙ මේ? ඒකේ ඒකේ ප්‍රියා, ඉතින් අයියා ඉන්නවාගේ මට දැනෙනවා ප්‍රියා. ප්‍රියංගදා පාර දෙස බැලුවාය. කොරොල්ලා කාරේ දැන් පෙනෙන්නට නැත. අපි ෆලෝ කරලා බලමු. කමක් නෑ, කෙල්ලින්නේ බියකිනි. ඒ බිය කුමක්ද කියාත් ප්‍රියංගදා දැන උන්නාය. වැඩකට නුවර එන්න ඇති. ඔයාගේ අප්පච්චිව හම්බ වෙලා ඔයාව පෙන්වන්න මට ආසයි. ඒ තම්මිට බයයි රත්තරන්. ඇයි දන්නේ? වර්ෂාසිය වට්ටක්කා ගෙඩියක් තරංගෝ කුස දෙස බලා සිතුවාය. කමක් නෑ ප්‍රියා, අයියා ගියදෙන්. කෙල්ල කතා කරන හැටි පුදුමය. වාහනේ විමුක්ති උන් බවක් දැක්කේවත් නැත. ඒත් ඇයි කතා කරන්නේ මේ දැන් විමුක්ති ගිය ලෙසිනි. විමුක්ති තිමාලිත් කැටුවා කොරොල්ලාකාරය නැවැත්තුවේ මාලිගාවට මදක් එහයිනි. මාලිගාව ඉදිරිපස රතගාලේ වාහනේ නවත්තන්නට ඉඩක් නොවින. පුංචි නෝනා මේ හරිය නවත්තන්නම්. කමක් නෑ, නිශාන්ත ඔහොම ඉන්න. අපි එන්න ටිකක් පරක් වෙයි. තේ ටිකක් බීලා එහෙම ඉන්න. හොඳමයි පුංචි නෝනා. එසේ කිව් නිශාන්ත වහා පැමිණි හිමාලිගේ පැත්තෙන් දොර විවර කළේය. පුංචි නෝනා කෙනෙකුට මෙන් මේ ලැබෙන ගරු සැලකිලි හිමාලි බාරගත්තේ පුදුමාකාර ගිජුකමකිනි. ආදරේ තමාගේ ජීවිතයට පුදුමාකාර වසන්තයක් ගෙන ආවායයි ඇයට සිතුනි. අපි බහිමු. විමුක්ති උනේ කිසිවක් තේරුම් ගන්නට නොහැකිව වටපිට බලමිනි. ඇත්තටම ඔහුට මේ මැද මහනුවර නගරේ හුරු පුරුදු නැත. බහිමු යං. හිමාලි විමුක්තිගේ වමත අල්ලා ගත්තේ ඇගේ දකුණතනි. ඔහුගේ අතමත වමත තබා ඒ ඇඟිලිකරු හතර යටින් ඇඟිලි යවා ආදරබර පෙම්වතියක් සෙනෙහබර පෙම්වතෙකුගේ අතක් අල්ලා ගන්නවාක් වැනි ආදරයකින් ඇය ඔහුගේ අත අල්ලා ගත්තාය. විමුක්තිගේ අතකින් අල්ලාගෙන ඇය මාලිගාව දෙසට ආවේ පුදුමාකාර ආඩම්බරයකිනි. මේ මග ජීවිතයේ දස දහස් වාරයක් ඇවිද ගිය මගය. එහෙත් එසේ දස දහස් වරක් යද්දි මේ වමතේ කිසිම අතක් මේ තරම් ආදරෙන් පැටලී දෙවැටී තිබුණේ නැත. මේ පාර දන්නේ මං ඉස්කෝලේ ගියේ මහාමායයකටනේ. ඉතින් හැමදාම ඇවිදන් යන්නේ මෙතනින්. මගේ අම්මේ ලක්ෂ පාරක් විතර ගිහින් ඇති. හිමාලි කියුවේ විමුක්තිගේ මුහුණ දෙස බලමිනි. ඔයා එක්ක මෙහෙම නුවර ටවුන් එකේ යද්දි චූටි නංගිට කොච්චර සතුටුද කියලා වා දන්නේ. ඇත්තටම ඒ සතුට හිමාලගේ මුහුණින් වැගිරෙමින් තිබුණේ. මාලිගාව පාමුලදි හිමාලි ඔහුගේ පය පාමුල පහත් වූවාය. සේරපු දෙක ගලවන්න මහත්තයෝ, කෝ මෙහෙම? හිමාලියේ පාහා නිවලගෙන නැගිට්ටේ සිනාසෙමිනි. පුංචි පුතෙක්ව හදාගන්නවා වගේනේ. හිමාලි පාවහන් යුගල් දෙක මල් කඩයක් පාමුල තබා සල්මල් වට්ටියම සාදවා ගත්තාය. අපි දෙන්න ගැනම හිතලා පූජා කරමු. ලබන අවුරුද්ද වෙද්දී අපට මැරි කරලම මාලිගාවට එන්න ලැබෙන්න කියලායි ඔන්න මං පතන්නේ. තේරුණාද? මාලිගාවේ වහල්කට දොරමඩලාවෙන් ඇතුළට යමින් ඇයි කීවාය. එක් අතකින් සල්මල් වට්ටියත්
අනිත්තතින් ඕගේ සුරත තල්ලාගෙන යන මේ ගමන දෙස තමාටම බලා ඉන්නට ඇත්නම් යයි ඇයට සිතුණි. ඔහා ආදරේ කළා කියන මහලුකු කෙල්ලටවත් මෙහෙම යන්න බැරි වෙන්නේ නැති. ආදරේ කරන්න වාසනාවක් තියෙන්න ඕන. මන්නම් ඒ අතින් ලොකු පිනක් කරලා ඇතිනේ. හිමාලි කියවන්නේ තනිවමයි. විමුක්තිට මේ කිසිවක් ඇසෙන්නේ නැත. ඔහු සවන් දුන්නේද නැත. ඔහු උන්නේ වෙනමම ලෝකයක. මාලිගාව පසෙක වූ විදුලි බුබුළු වැල් දෙස බලමින් ඔහු ඔහේ ඇවිදගෙන ගියේ. ආදරය සංසාර ගමනකි. ඒ කිසිවකු සමග එකමග ඇවිද යන්නක් නොවේ. දෙවියන් විසින් රැගෙන යන්නකි. කිසිවකුගේ අතින් අල්ලාගෙන ගමන් කළ පමණින් එය සංසාරයේ ආදර ගමන වන්නේ නැත. ආදරය සසර ගමන ඊට වඩා ගැඹුරුය. වර්ෂාත් ප්‍රියංගදත්තා ත්‍රිවිලරේ මාලිගාව අසල නතර වූයේ ඒ මොහොතේය. ප්‍රියංගදා කෙල්ලව බස්වා ගත්තේ පරිස්සමිනි. මේ දුර බස් ගමන් ත්‍රිවිලර ගමන් ගැන ඇයට බයය. ජීවිතයේ සියල්ල අහිමි වූ කෙල්ලට උපදින්නට ඉන්නා දරුවාටත් මොනවා වුවහොත් ඉඳලා වැඩක් නැත. දළදා හාමුදුරුවෝ දැක්කත් ඇතිය. වාෂා එහෙමම දෑත් එක්කොට නමස්කාර කළාය. යං කෙල්ලේ, උඹට මල්වට්ටියක් හදවල දෙන්නම්. මේ හිතේ තියෙන දුප්පත් බලාපොරොත්තු වලට නෙළුම් මල් වැවක්ම පූජා කළද හිතට මදිය. ඒ තරම් බාරවන්නට දේ ඇත. එහෙත් ඒ පැතුම් සියල්ල පිටිපස උන්නේ ඔහු නොවේද? ඔයා මොනවට හරිම නුවරෙන් නැති. වාෂා සිතින් හොගෙන සිතුවාය. ප්‍රියංවදා අතට නෙළුම් මල් දෙකක් ගෙන වාෂාට නෙළුම් මල් වට්ටියම සාදා දුන්නාය. සුදු නෙළුම් මල් වට්ටියට උඩින් සුදු මල් ගොට්ටක් ගෙන ඇයි ඉස්සාය. ලස්සන එවිටය. මාලිගාවේ දොරමඩලාවෙන් මාලිගාව දෙසට පය තපද්දීම වාෂාගේ පපුව යලිත් ඇවිලෙන. එය පුදුමාකාර දෙයකි. පපුව යමකින් මිරිකන්නාක් වැනි වූ ඒ වේදනාව ඉවසන්නට බැරිම වේදනාවකි. වාෂාත් ප්‍රියංගදාත් ඇතුල් වෙද්දී හිමාලිත් විමුක්තිත් තුන්නේ මාලිගාවේ උඩමළුවේය. හිමාලි විමුක්තිය නැතිවේ යයි බියට මෙන් විමුක්තිගේ අතින්ම අල්ලාගෙන උන්නාය. හිමා ඒ හඬට හිමාලි හැරී බැලුවේ විමුක්තිගේ අත අත් නොහැරමය. ඇය වෙත ඉමින් උන්නේ මහමායාවේ ඇගේ මිතුරීකි. දුවගෙන ආවේ නිම්මිය. තමා වෙත එන නිම්මෙගේ දෑස් තිබුණේ තමා වෙත නොව විමුක්ති වෙතට බව පෙනෙද්දි හිමාලගේ හිතට සතුටක් දැනුනේ. මෙච්චර ලස්සන සුදු මහත්තේ මං කොහෙන් හොයාගත්තද කියලා හිතනො ඇති. නිම්මි, හිමාලි කතා කළේ සතුටිනේ. විමුක්ති සමග යනවා මුළු නුවරම දකින්න තරමට ආසය. ඉතින් කෙල්ලේ, කවදද මැරි කළේ? උඹත් එක්ක තරහම තරහයි. හිමාලි මොහොතක් විමුක්ති දෙස බලා උන්නාය. ඔහුගේ සීය තිබ්බේ වෙනතකය. තාම මැරි කළේ නෑ, මේ අවුරුද්ද අග විතර. දවසක් අම්මා හම්බ වෙලා කිව්වා උඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයට සිලෙක්ට් වුණා කියලා. ඉඳර හිට ලෙක්චර්ස් යනවා. ඒ තයියගේ බිස්නස් වලට මාත් උදව් කරනවා. හිතුනොත් දිග්‍රිය කරනවා. නිම්මෙගේ දෑ සිරිෂාවෙන් තිබුණු හිමාලි දැක්කාය. මං එහෙනම් යන්නම් හිමා. හොඳයි, මං වෙඩින් එක කියන්න එන්නම්කෝ. නිම්මි අනදෙස හිමාලි බලා උන්නේ විමුක්තිගේ සුරත පපුවට තබාගෙන මෙනි. ගෑනු ඔහොම්මයි, හරි ජෙලස්. ඔහා වගේ හොඳ කොල්ලෙක් එක්ක ඉනිද්දි කාටද ඊර්ෂ්‍යා නැත්තේ? හිමාලි කීවේ සල්මල් වට්ටියද රැගෙන දළද හාමුදුරුව ළඟට යද්දී. මල් පූජා කර පතන්නට දහසත්තේ ඇයට තිබුණේ. විමුක්තියවද ළඟ තබාගෙන ඇය වැන්දේ උඩමළුවේ කෙළවරක ඉඳගෙනය. මල් පූජා කරන්නට ආ බැතිමුතුන් නිසා ඔවුන්ම හරියට පෙනුනේ නැත. උඩමළුවට ආ වර්ෂාත් ප්‍රියංවදත් මල් පූජා කර සෑහෙන වෙලාවක් මළුවේ වාඩි වී උන්නෝය. බඩගෙඩියද තබාගෙන එක ඉරියව්වකින් වාඩි වීගෙන සිටීම අමාරුය. ඒ නිසා වාෂා 3-4 වතාවක් එහෙට මෙහෙට හැරමින් වැන්දාය. වරින් වර මොකද්දෝ දැනෙද්දි වාෂා ඒමේ අත බලයි.
එහෙත් නෙතර කිසිවක් හසු වූයේ නැත. හිමාලි ත්‍විමුත්තිත් මාලිකාවේ උඩමළුවෙන් බසින්නට පටන් ගත්තේ ඒ මොහොතේය. හිමාලි ඔහුගේ අතේ එල්ලීගෙනම පහළට බැස්සාය. ඒ මොහොතේ වෙලාව රාත්‍රී 9ත් පසුයි තිබුණි. මැදමහනුවර මාලිගාව අවට පරිසරයේ තිබුණේ තරමක සීතලකි. හිමාලි ත්‍විමුත්තිත් පහළට බැස ටික දුරක් යද්දීම වර්ෂාත් ප්‍රියංවදාත් බැස්සාය. මාලිගාවෙන් පිටවන සෙනගාතර මැද දෙගොල්ලන් අතර වූයේ අඩි 50ක 60ක දුරය. විමුත්තගේ අතේ එල්ලීගෙනම ඒ වතට බර වීගෙනම ගිය හිමාලි ඇතම් මොහොතක යාන්තමට මෙන් ඔහුගේ බාහුව සිපගත්තාය. ඇගේ හිතට දැන්න සතුට ඒ තරම්ය. මේ මාලිගාවට අවුරුදු 21ක ජීවිත කාලේ අනන්ත වතාවක් ඇතම් විට 100,000 වතාවක් එන්නට ඇත. ඒත් අද තරම් හිතට සතුටක් දැනු දවසක් නැත. ඇත්තටම නැත. විමුක්තිවත් හිමාලයවත් මුලින්ම දුටුවේ වාශා නොවේ, ප්‍රියංවදාය. ඒ දුටු දසුන එකවරය විශ්වාස කළේ නැත. කෙල්ලව ගල් ගැහිගෙන මෙන් ගියේ. එහෙත් අල්ප මාත්‍ර වූ වෙනසක් ප්‍රියංවදා නොපෙන්නුවේ කෙල්ල ඉන්නා තත්ත්වය ගැන සිතාය. ප්‍රියංවදා වරින් වර බැලුවාය. නැත, වරදින්නට විදියක් නැත. ඒ විමුක්තිමය. ප්‍රියංවදාගේ පපුව කැකෑරීගෙන ගියේ ඔහුගේ වතටම ඇලි ඒ බාහුවේ එල්ලීගෙන ගියේ යුවතියෝ දැකීමෙනි. ඒ මංජුලා නොවන බව ඇය දනි. ලස්සන කෙල්ලෙක්, ප්‍රියංවදා ඇතුළතින් දැවමින් සිතුවාය. ඇයි ප්‍රියා? ප්‍රියංවදා කලබලයෙන් මෙන් වටපිට බලද්දී ඇය අපහසුයෙන් මෙන් හුස්ම ගනිද්දිත් වර්ෂ ඇසුවාය. නෑ කෙල්ලේ, මුකුත් නෑ. පින්නට ටිකක් නාය බුරුල් වෙලා වගේ. ප්‍රියංවදා බොරුවක් කීවාය. මේ දැනුත් තමාට පෙන්න දර්ශනය අසුරු සැනකින් කෙල්ලට පෙන්විය හැක. එහෙත් ඉන්පසු මේ කෙල්ලව ජීවත් කිරීම අපහසු බව ප්‍රියංවදා දනි. විමුක්ති මේ නටන නාඩගම කුමක්ද ප්‍රියංවදා සිතුවාය. අහිංසක කෙල්ලගේ ජීවිතේ මේ තරම් දුකකට ඇද දමා ඔහු මේ කෙල්ලෙ සමග මාලිගාවට පැමිණ මල් පූජා කරන්නේ කෙසේද? දුවගෙන ගොස් කෙල්ලගේ බඩේ නිදා ඉන්න දරු පැටියා ගැන කියන්නට ප්‍රියංවදාට සිතුණි. එහෙත් දැන් කුමක් කියා කරන්නද? එක මොහොතක හිමාලි ඔහුගේ බාහුවට තදින් දෙතොල් තමුණු ප්‍රියංවදා දැක්කාය. දුකටම ප්‍රියංවදාට කෙල්ලගේ අතින් ඇල්ලින. කෙල්ලයන්නේ බිම් බලාගෙන කල්පනා කරමිනි. මේ මොහොතේ තැයි කල්පනා කරන්නේ ඔහු ගැන බව ප්‍රියංවදා දනි. ප්‍රියා, කෙල්ලේ, උඹේ අත වෙහුලනවා කෙල්ලේ. ඒක තමා මට උණ ගන්න වගේ. අපි ඉක්මනට යම්. මං පැන්ඩෝල් දෙකක් ගෙනත් දෙන්නද? ප්‍රියංවදා කතා කළේ නැත. ඇත්තටම ඇයට ඇඬුනේ. දැස්වල කඳුළු පිරුණේ. වාශාට පුදුමය. ඇයි ප්‍රියා, ටිකක් ඉඳලා යං කෙල්ලි, මගේ ඔළුව පුපුරන්න වගේ. අනේ ඉඳලා යං. වාෂා ප්‍රියංවදාවත් කැටුව අසලෝ බංකුවට ගොස් ඇව ඉඳුවාය. අනේ උඹට මේ තරම් දුකක් දීලා කියලා උඹ දන්නවනම් උඹ විමුක්තිය අදහන්නේ දෙයියෙක් කියලා හිතලා ඒ දෙයියා උඹට මේ දුක දීලා කියලා උඹ දන්නවනම්. ප්‍රියංවදා වාෂාගේ මූණ බලාගෙනම සිතුවාය. ඒ ඇසලූ තෙතමනය වාශාගේ හදවතට ගෙන අය පුදුමාකාර දුකකි. ඇයි ප්‍රියා? උඹ පව්. ප්‍රියංවදාට එහෙමම කියවිනේ. වාශා පුදුමෙන් බලා උන්නාය. ඇයි කෙල්ලේ? දන්නෑ කෙල්ලේ, මට උඹ ගැන දුක හිතුණා. උඹ මගේ අක්කනේ. වාශා ප්‍රියංවදාගේ හිසාතගා කීවාය. ප්‍රියංවදා ඇව අල්ලාගෙන ඈත යන විමුක්තිත් හිමාලිත් දෙස බලා උන්නාය. උඹ දැක්කනම් මට අනුරාධපුරයට අරගෙන යන්න වෙන්නේ උඹේ මිනිය. නුවරට පය ගහපු වෙලේ ඉඳන් උඹ කිව්වා මොනාද දැනෙනවා කියලා. මොරගඩ ට්‍රාන්ස්පෝර්ට් එකේ කාර් එකකින් එහෙනම් අලුත් කපල් එක යාවේ. ඔයා මත්තේ නැහින මේ කෙල්ල ගැන ඔයාට බින්දුවක් හිතුනේ නැද්ද? ඔයාගේ දරුවෙක් බඩේ තියාගෙන ඔයා ගැන උදේ හවා හිතේද දුක් විඳින මේ කෙල්ල ගැන බින්දුවක් ඔයාට හිතුනේ නැද්ද?
මේ මාස 3-4ට ඔයා ඔක්කොම අමතක කරලා කෙල්ලෙක් හොයාගත්තද? දෙයිනේ මේවා මෙහෙම උනේ කොහොමද? ප්‍රියංගදා සිතුවාය. මේ දුටුව දේ අදහන්නට බැරි තරම්ය. ඒත් ඒ විමුක්තිමය. කෙල්ලේ ප්‍රියා, මං දුවලා ගිහින් වතුර බෝතලයක් අරන් එන්නම්. බොහොම ඉන්නවද? මං ගේන්නම්. නෑ, මම අරන් එන්නම්. හරි පිපාසයි කෙල්ලේ. මම මෙහෙම ඉන්නම්. බඩත් තියාගෙන කෙල්ල ඉඳගත් ආකාරයට ප්‍රියංගදාගේ පපුව කැඩී ගියේ. ප්‍රියංගදා කෙල්ලගේ හිස අතගාගෙනම මාලිගාවේ දොරමඩලාවෙන් පිටතට දිව්වාය. ඇයි මේ යන්නේ තමා දුටී විමුක්තිමද කියා දැනගන්නට? ප්‍රියංගදා හිතුවා හරිය. මාලිගාව දෙසින් වැවරවම දෙසට ගියේ විමුක්තිමය. විමුක්තගේ ඇඟේ එල්ලීගෙනම ගිය කෙල්ල දෙස ඇය ඕනාකමින් බැලුවාය. එහෙනම් ඔබයි කෙල්ලගේ අයිතිය ගත්තේ? අර මංජුලාටවත් කඩන්න බැරි වෙච්ච හිත උඹයි කැඩුවේ. ප්‍රියංගදාගේ දැසින් කඳුලක් වැටින. ඇය එහෙමම ගල් ගැසීමෙන් ටික වෙලාවක් උන්නාය. ඇයි දළදා හාමුදුරුවනේ එහෙම කළේ? ඇය මාලිගාව දෙස බලාගෙන ඇසුවාය. ප්‍රියංගදා වතුර බෝතලයක් රැගෙන ආවේ දැසින් මතු වූ කඳුළු පිහදාගෙනය. කෙල්ලගේ බඩේ නිදා ඉන්නා මේ දරුවා මෙලොව එළිය දකින්නතුරු මේ රහස කෙල්ලට කිව නොහැක. එහෙත් ඒ දුටු දර්ශනය මෙවි මෙවි පෙනෙද්දි කෙල්ල කොතරම් අන්ද වී ඇද්දයි හිතාගන්න පවා ප්‍රියංවදාට නොහැක. ප්‍රියංවදාට සීවේ කෙල්ලගේ අම්මාවය. අනේ නාලෙනි නැන්දේ, ඉන්න තැනක ඉඳලා දැන්නම් කෙල්ලව රකින්න. පව්, ඒකට දැන් ඒකගේ ආදරේ නෑ. ඈත සිට එද්දී බංකුවේ වාඩි වීගෙන මාලිගාව දෙස බලාගෙන ඉන්නා කෙල්ලව ප්‍රියංවදාට පෙනී. ඒ තරම් අසරණ හිගන්නියකට මේ දුකදී විමුක්ති කෙසේ අර කෙල්ලව එල්ලාගෙන ගියාද? ඇයි ප්‍රියා? කෙල්ලේම අහන්නේ ඒ තරමටම කෙල්ලට ඉව තියෙන නිසාය. විමුක්ති නුවර ඉන්නා බවත් දැනෙනවයයි කෙල්ල කීවේ මේ දැන් ටිකකට කලිනි. විමුක්ති අරම කළේ එහෙම කෙල්ලටය. කොහෙද ගියේ? ගොඩක් වෙලා. වතුර තිබ්බේ නෑ කෙල්ලේ. ප්‍රියංවදාගේ මූණ බලද්දි වාෂාට මොනවදෝ සිතෙන්නට විය. ප්‍රියංවදා වතුර බෝතලේ විවර කර කෙල්ල අතේ තිබ්බාය. උඹට උණුවෙන් පැටිස් දෙක තුනක් අරන් දෙන්නද කෙල්ලේ? මෙතන තිබ්බා. වාෂා ප්‍රියංවදා දෙස බලා උන්නේ දුකිනේ. ඇය තමාව රකින්නේ අක්කා කෙනෙකුමිනි. දෙන්නම අරගෙන කකායන්. ඉස්සර බුක්ෂොප් එකේ ඉඳිද්දි අයියයි මායි හවසට උණු පැටිස් ගෙනත් කනවා. හරි රහයි තේ එක්ක. කෙල්ල ජීවත් වන්නේ මතකවල එල්ලීගෙනය. තාමත් ආදරයේ බලාපොරොත්තු පපුවේ ලියලන නිසා කෙල්ල ජීවත් වෙයි. ඒත් ඒ බලාපොරොත්තු බිඳී ගිය දවසට මේ කෙල්ලගේ අනාගතය? ප්‍රියංගදාගේ පපුව හීල්ලෙගෙන ගියේ. වැවරවුමේ ඇවිදලාම යන් ප්‍රියා. ප්‍රියංගදාට ඒ කළ නොහැක. විමුතිත් අර කෙල්ලත් ගියේ වැවරවුමටය. මට ටිකක් කලන්තේ වගේ කෙල්ලේ, අපි උදේට එමු. අනේ කමක් නෑ, මං නිකන් කිව්වේ. ප්‍රියංගදා නැගිට්ටි වාෂාගේ අතකින් තදින් අල්ලාගෙන මේ. විමුති ඉඳගත්තැනි නැගිට්ටේ නැත. වැවරවුමේ බංකෝඩ ඔහු ඉඳගත්තේ ඒ තරමටම දෙපා කකියන් නිසාය. එහෙත් හිමාල්ට ඕනා වූයේ ඔහු සමග වැවරවුම යන්නටය. හීන ඒකය. හදවතේ රැකගත් පුංචි ආදරහීන ඒකය. අනේ බබා යංකෝ, හිමාලයේ සුරතගෙන අදිමින් කීවාය. විමුක්ති බලා උන්නේ බෝගම්බර වැව දැසය. අර දැක්කද, ලස්සන කපල් එකක් යනව වැවරවුමේ. අපිත් යන්සුදු මහත්තයෝ. විමුක්ති නොයන තැන ඇය ඒ උරේසට නිකට තබාගෙන ඈත වැවරවුම දෙස බලාගෙන උන්නාය. වැවේ මේ පැත්තේ සිට බලද්දි වැවේ ඒ පැත්ත පෙනේ. දැන් වෙලාව රෑ 9:00. මේ තරම් රෑක මේ නුවර නගරයේ මැද කොල්ලෙස් සමග ඉන්නට ලැබේය යැයි කෙදිනකව සිතුවේ නැත. ඔයා ළඟ මෙහෙම ඉඳිද්දි මට ලොකු සතුටක් දැනෙනවා.
ඒ සතුට කවදාවත් මට නැති කරන්න එපා රත්තරන්. තේරුණාද? සෙමින් සෙමින් විමුක්තිගේ කෙළ පිළිමදිමින් හිමාලි කීවාය. ඔහා මගේ ජීවිතයට ලොකු සතුටක් අරන් ආවා. ඒක පුදුම සතුටක් පැටියෝ. පුදුමම සතුටක්. ඒ සතුට මෙහෙම නුවරදි වින්දාට කොළඹට ගිය සැනින් ඒ සතුට නැති වෙයි. දුක ඒකය. මං තීරණයක් ගත්තා. ඔයා මගේ මහත්ය කරගන්නවා. එතකොට මං ඔයාගේ පුංචි නෝනා. ඔයා ආසද? හිමාලි ඇසේ විමුක්තිගේ මුහුණට එබීය. එහෙත් ඔහු ඉන්නේ වෙනතක බලාගෙන. ඔයාට සීය කවදරියෙයි. එතකොට අපිට බබාලත් ඉඳි නේද? ඔයා ආස වෙයි මං දන්නවා. හිමාලි උන්නේ ඔයාකාර සිහින මාලිගාවකය. එය සිහින මාලිගේ ඉදිකරගෙන මිසක පස්ස බලන්නට ඇය සූදානම් නැත. මේ ජීවිතයේ ලැබුණ අමිලම වත්කම විමුක්ති බව ඇය දනී. මගේ ඉගෙනීම උපාධිය ඒ ඔක්කොම මම ඔයා වෙනුවෙන් කැප කරනවා. ඔව්, මගේ ජීවිතේ හැම දෙයක්ම ඔයා වෙනුවෙන්. සෞන්දර්ය සරසවියට යන ගමන මෙහෙමම නතර කරන්නට ඇය සිතුවාය. විමුක්තිය හා විවාහ වීම සමගම මේ පපුවේ ඇති ප්‍රශ්නෙට පමණක් නොව ජීවිතයේ හැම ප්‍රශ්නයක්ම විසඳෙන බව ඇය දැන වුණාය. බස් එකේ කොළඹ ගොස් බස් එකේ නූරට තමා අදාය සැප වාහනයකය. විමුක්තියට පමණක් නොව ඒ සැප සම්පත් වලටද ඇය පුදුමාකාර ආශාවකින් උන්නාය. වැවරාම යන්න ඔයා එන්නේ නෑනේ, අපි හිටියන්. නැවතත් ගෙදරෙද්දී හිමාලි ආවේ විමුක්තිගේ අතක් ඇගේ උකුල මත තබාගෙනමය. අද රෑ මං ඔයත් එක්ක මගේ පුංචි ඇඳේ දොයනවා. හිමාලි සිතින් කීවේ ලයට අලුත් උණුසුමක් සමගමය.